කෝප් කමිටුවේ සභාපතිතුමා හැටියට කටයුතු කරන රංජිත් බණ්ඩාර මැතිතුමා කන්සල්ටන්ට් ටු ශ්‍රී ලංකා ක්‍රිකට් කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයෙක් හැටියට කටයුතු කරලා තිබෙන මම ඒකට අදාළ සියලුම ලිපිලේඛන හැන්සාත් ගත කරනවා සභාගත කරනවා අර ලැබෙන්දියාව අතර ගැටුම් කියන තත්ත්වය තුල මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කෙරෙන තොරතුරු විමසීම්වල සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන් ද ඒක එක දෙවෙනි එක තමයි මේ වගේ ලැබෙන්දියාවන් අතර ගැටුමක් conflict of interest එකක් තියාගෙන මේක හෙලිදරව් නොකොට කෝප් එකේ චෙයාර්මන් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔහුට තවදුරටත් කෝප් එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන් ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට business management school of colombo consultancy agency එකක් හැටියට පත් කරන්නයි කියන කාරණාව තියෙනවා දැන් කවුද මේ business management school of colombo එකේ කවුද ඒකේ ප්‍රධාන නිලධාරියා කවුද සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා මේක බරපතල ගැටලුවක් ඔබතුමාම හොඳින් දන්නවා public finance committee එකට මට ඇවිල්ලා රටේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ නායකවරයෙක් හැටියට මට ඒක ඇතුලේ කතා කරන්න පුළුවන් ද බැරිද කියන එක ගැන ඡන්දෙකුත් අරගෙන මගේ කට ඇහුවා එන්න විතරක් පුළුවන් කිව්වා හැබැයි කතා කරන්න බැහැ කිව්වා මම දැක්ක රූප රාමු වල විශේෂයෙන්ම හේෂ මන්ත්‍රීතුමයි මරික්කාර මන්ත්‍රීතුමයි පිටිපස්සේ එක පුද්ගලෙක් වාඩි වෙලා ඉන්නවා මට එනවා විදේශ රටකින් කෝල් එකක් කොහොමද මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමාගේ පුතා කොහොමද කෝප් එකේ වාඩි වෙන්නේ කිය. කොහ මගේ වරප්‍රසාද මට පුළුවන් ද කෝප් එකේ ගිහිල්ලා වාඩි වෙලා කතා කරන්න? නෑ මට තහනම්. කෝප් එකේ සභාපතිතුමා ඒ පුතා නම් මොකද්ද ඔහුට තියෙන අයිතිය කෝප් එකට එන්න? මොන පදනමක් මතද මේ මහාචාර්යතුමාගේ පුතා කෝප් එකේ විල වාඩි වෙන්නේ? විපක්ෂ නායකටවත් නැති අයිතිය. කොහොමද එහෙම ආවේ? එහෙම එන්න පුළුවන් ද? එයා පාර්ලිමේන්තුවේ නිත්‍ය නිලධාරියෙක්ද? කොහොමද මෙහෙම කරන්නේ? මං අහන්න කැමතියි මේ ක්‍රීඩා මැතිතුමා කොහොමද එහෙම වාඩි වෙන්නේ? එතන මට නැති අයිතිය කොහොමද කනිෂ්ක බණ්ඩාරට එන්නේ කරුණාකර උත්තර දෙන්න කරු කතා නැහැ තුමා පිටස්තර කෙනෙකුට සහභාගී වෙන්න බෑ කෝප රැසීමකට ඒක හරි නමුත් එතුමා කියලා තියනවලු එයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා එයා මම විපක්ෂයේ නායක මටත් පුළුවන් ද ප්‍රවෘත්ති ලේකම් සම්බන්ධීකරණ ලේකම් අරගෙන කන්සල්ටටි කමිටිස් වලට යන්න අවසරය තියනවද මගේ කට වහලා තියෙන්නේ කෝප් එකේ මට කතා කරන්න බෑ කෝප් එකේ කට අරින්න බෑ ඔබතුමාට ඒ අවස්ථාව නොදීපු ගැන අපි සොයලා බැලුවා ඒක ඒක වැරදි කණගාටු හරියන්නේ නැහැ ගරු කතා නායක තුමා මේක බර පතල උල්ලංඝනය කිරීමක් මම පැහැදිලිව ඔබතුමාට කියනවා මෙතුමාට සදාචාර සම්පන්න අයිතියක් නැහැ කෝප් එකේ චෙයාර්මන් වෙන්න ඔබතුමා මේ අවස්ථාවේ චෝදනාවක් හැටියට කරනවා මේ මේක නමුත් අපිට පරීක්ෂණයක් කරලා බලන්න වෙනවා මේකේ සත්‍යතාවය අසත්‍යතාවය මේක හරිද එයාගේ ප්‍රකාශයක් අපිට ගන්න වෙනවා ඒ සේරම අරගෙන ඉවරලා අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නම් ඔබතුමාට නමුත් එයාටත් අවස්ථාවක් දෙන්න ඕනනේ එයාගේ එයාගේ පැත්ත හෙලිකරන්න මේ මේ මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට එහෙම නැත්නම් මෙහෙම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරින්ට සීඔටද චෙයාර්මන්ටද එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්ටද මෙහෙම කරේ මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නැහැ ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධව කතා කරන්නේ නැහැ නෑ සදාචාර වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති තහන එතකොට වරප්‍රසාද කමිටුවට දායි මම කියන්නේ මගේ වරප්‍රසාද කඩ වුණා කාගේ හරි පුතෙක් ඇවිල්ලා මේ කමිටි වල වාඩි වෙලා එහෙම පුළුවන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්ද මේ වගේ සභාපතිවරයෙක්ගේ නායකත්වයෙන් යුත් කමිටුවකට ගරු කතානායකතුමනේ ඊයේ පෙරේද මට තොරතුරු ආවා මේ සභාපතිවරයා මේ කෝප් කමිටුවේ සභාපති ධූරයේ කියන මේ යතුරු අරගෙන අද ඔහු දුක් ගන්නා රාලකරේ බවට පත් වෙලා තියෙනවා එක එක ආතරවල ඩීල් දාන මේ තෝල්ක මුදලින් රස්සාව කරලා හිත දන්නේ නැහැ තාම ආවිල නැත්තේ කෝප් කාරක සභාවේ ගෞරවය ඉවරයි පාර්ලිමේන්තුවේ ගෞරවයත් ඉවරයි අද සිට වහාම ක්‍රියාත්මක පරිදි මේ කෝප් කාරක සභාවේ සභාපතිවරයාගේ සභාපති ධූරයේ තාවකාලික අවශ්‍ය කරන්න ඔහු වහාම කැඳවල පරික්ෂණයක් පවත්වන ඔබතුමාට මේ කාරණේ හොයාගන්න බැරි වෙන්න බෑ දැන් දැන් හොඳට අපි තීරුම් ගත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා ඒ වෙනුවෙන් අපි ගන්න ඕන කටයුතු කරන්න කෝප් කමිටුවේ සාමූහික තීන්දුවක් කරන් තියෙන කිසිම මාධ්‍ය අදාළ කෙනෙක් ගේන්නේ නැහැ මේකට කියලා. ඒතර එවැනි තීන්දුවක් කරන් තියෙන කෝප් කමිටුවට හෙටතුමගේ බිරිඳ හරි තව කවුරු හරි ගෙනහල වාටි කරලා තව බලාගෙන ඉන්න ඕනේ. නොදන්නව නෙවෙයිනේ නීතිය. නොදන්නව නෙවෙයි නීතිය. ඒසක් අරු කළ බරපතල දෙනක් තියෙනවා කරු කතා නායකතුමනේ ඒක දිගින් දිගටම අපි කියනවා. ඔබතුමා නමක යවනවා. පාර්ලිමේන්තුව නමක යවනවා. අපි නමක යවනවා. ඔබතුමාට මතක ඇති මම අවුරුදු ගාණක් ඔබතුමාට කිව්වා. මේ කෝප් එක කෝපායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්න කියලා. ඔබතුමා දෙන්න පොරොන්දු වුණා. හැබැයි ඒ පොරොන්දුනේ අරගලේ කාලේ. ඔබතුමා ඒ කාලේ බයට පොරොන්දු වුණා. අරගලේ ඉවුරුරා විතරයි බෑ කිව්වා. මොකද කතා YouTube channel.